අවසාන නාඩි කීපය වුනත් ඉතාම වැදගත් කරුණකට මම වධනය යොමු කරන්න කැමති තමයි මේ අධ්‍යාපනය පිළිබඳව ළමයිගේ විශාල ව්‍යාකූල් අදහස්සක් ව්‍යාකූලත්වයක් දෙම උපිය තුළත් ආයතනවල නිලධාරීන් තුළත් තිබෙනවා මම ඇත්තටම මෙහිදී දෙමවුපියන්ටත් වගේ අධ්‍යාපනයට අදාළ බලධාරීන්ටත්. යෝජනා කරන්න කැමතියි මේ කලබලේ පාසල් හෝ විශ්විද්‍යාල විවෘතකිරී මේ කිසිදු අවශ්‍යතාවයක් නෑ කියන එක. එහිම අවශ්‍යතාවයක් ඇත්තටම නෑ. ඇයි මම නෑ කියත්. නෑ කියන හේතුව තමයි මේ වෙලාවේ අපිට ප්‍රශ්න දෙකයි දිය නිමූලික ප්‍රසුන්. එකක් අපේ නිරෝගිකම රට තුළ පවත්වා ගැනීම හෙවත් සෞඛ්‍ය පද්ධතිය හොඳට මහජනයාගේ අරක්ෂකර ගැනීම. ඊළඟට ඒක රකින්න ගිහිල්ලා ආර්ථිකය කඩන් වැටෙන එක නවත්ත ගැනල්ද. මේ දෙක තමයි අපි මේ වෙලාේ උත්. හෙවිය යුතු ප්‍රශ්න දෙක මේ වෙලාව අපිට කලාවඋපාධිදරයෝ තව ප්‍රමාණයක් මධිකමේ අවුලක් නෑ මේ වෙලාව චූටි හරි මදියක් තියෙනව නම් තියෙන්නේ හෝ එන්න පුළුවන්නම් එන්ඩ පුළුවන්නේ වෛද්‍යවරු ආදී කණ්ඩායමත් රටට තව ඉක්මනින් නිෂ්පාදනය මේ බිහිකරගන්ඩ ඕ නිද කියන ප්‍රශ්නි විතරයි ඒඇරුණු කොට තව ශිෂත්ත පාස්ච්චාය තව ඕලෙවෙල් පාස්සච්චාය තව ඒලෙවෙල් පාස්සෙච්ඡායගේ මේ ඌනතාවයක් රට තුල තියෙනවාය නිසා දඩිබිඩිගාල අපි මේ කොරෝණ නෙමෙයි මලත් මේක කරන්න ඩෝනය කියලා ඒම දඟලන්ඩ තරම් අපි ලෙඩ්ඩුවෙන්ඩ ෝන්නෑ. අපි චූටිකාල මට අවුරුදු අටයි අසූ හතේ අසුවට අසු නමය කාලපරිච්චේදේ වෙනකොට. මංහිිතන්න අපි මේ මාස හතර පහ ස්කෝල ඇතුව ඊට ඇදිරි ීතිය විශ්වවිද්‍යාල අවරුදු දෙක තුන වහල තිබුණා දැම් මම දෙදා අනු අටේ අවුරුද්ධෙ මම එලෙවෙෙල්ලියලා මම විශ්විද්‍යාලයට ඇතුල් වෙලා පටන්ගන්න පාට මාලා ඇත්තටම දෙදාහෙත් අග වගේ එතකට මම දෙදා සය පාසෞට් කර ම අවුරුදු තුනක් විශ්වවිද්‍යාලයට ඇතුල් නොවී මම පන්සලීන්න ඒ එහෙම උනයි කියල මට අමුතු එකක් වෙලත් නෑ එහෙම වනයි කියල මේ ලංකාව සියවස් දෙකක් පස්සට විසික්කුණෙත් නෑ. මේ වෙලාබේ මේ පොඩියවුම්, ලංකාව පොඩියවුම්, ඉස්කෝලවලට ටිවෂන්වලට යුනිවසිකිවලට ඇවීම තියන්න භයානකකම තමයි. ඒගොල්ලොන්ට සමහරවිට රෝගෙ හැදුු නත් වැලඳුනත් ඒගොල්ලොන්ට මුකුත්වෙන එකක් නෑ. ළමය සහතරුණය හැබැයි එයා රෝගයාරං ගෙදරවාවත් ගෙදරන්න අත්තම මැරෙන්න්න පුළුවන් එඒයටට ඩයිබෙටික් තියෙනවා එයාට කොලස්්‍රෝල් යවා එයාට පපුේ මහන් සිය තියෙනවා අපි ඇයි යන තුරගන්නේ. මම අපේ දෙමව්පියන්ට මෙත් සිතන් යෝජනා කරනවා නිකම් මෙ අර පැරණි ගියවුරුද්දේ ඕලෙවල් ගැන හිතපුවි දයට මෙ අවුද්දධ හිතන් දෙපා ක එක හිතන කනවතල දැම ඉවරයි පුංචෙවුම් මේ ඉදිරිම ආදාහයේ ගෙදර දල්ලමක් කරගෙන ගුඹරු කටනවනන්ඒ පැත් ඒ එකකට උදව් අබ්දීගෙන. ඔ ඒ අතරේ පැෑක් දෙකක් පොතත්පතකුත් බලාගෙන ඉංග්‍රීසි වචන ටිකපා ඩන්කරගෙන නිර්මාණයයක් කරගෙන ගෙදර ඉටද දෙන්න ලමයිට. මම කියන්නේ ළමයි මේ වෙලා ටිවෂන් ගානය දක්කඩ එපා. ඉස්කෝලවලට යවන්ඩ එපා. මේ අවුරුද්ද මම කියන්නේ අපේ රටේ හරි සත්තැම්බර් වෙනට කොරෝනා රෝග්‍යෝ නැත්තන් ඔන්නකමක් නෑ. එක බල විසබීජහරණය කරලා ස්කෝල පටන් ගත්ත. ම කියන්නේ මාස හයක් තව වහල තිබුණ කියලා අපේ රටේ අධ්‍යාපනය නැති වෙන්න තැන් ගොඩක්යි ඔන් Onlineයි අධ්‍යාපනය යෝජනා කරලා මට දනව ප්‍රශ්නයක්. මගේ මාමරල ගමේ ඩේට වැඩගොරන්න. මම ගෙදර ගියාම මට ගිල්ල හරි අමාර YouTubeු එක මොක කරි බල එක. අපේ ගමේ ස්කෝලේ ඉන්න ළමයට කොහම දොන් Online ඉන්න ගන්න කොළඹ ළමයින්ට විත රක් වු ගන්න ලා ගමේවුන් කොකරල තියන්නද කෝම දෙේක කරන්න ඔක්කොට මේක ප්‍රතිපත්තියක් වෙන්නපේ ස්ෆෝ මන ස්මර්ට්ෆෝන් එකින් ඕය කියන තරමට ඕ තාම කරන්න තරම් මේ රට දියුණු නෑ අපි යථාර්ථය තේරුම් ගන්න නනිත් එක පුංචෙවුන් ඊළඟට යාලුවන් තැන්වලටල්ි ගැහෙන්න්න පටන්ගන්න කොම්පිටර තියන ැ ඉන්ටනෙට්ලයි් එක තියෙන තැනත ඊට පහස එතන මොනවද වෙන්නේ කියලා හොය අන්ඩ වෙනම කතාව. අපේ බලාපොරොත්තුවම මේක ව්‍යාප්තවීම නවත්තල රටේ ආර්ථිකය ගොඩාරගෙන සෞඛ්‍ය මට්ටමින් අපි යම්කිසි සුරක්ෂිත තැනකට එනකන් රට පරිසං කර ගැනීම නං මම කියන්නේ ඇත්ත වසයෙන්ම වෛදිවරු ඒ සෞඛ්‍යන්ස උපදෙස්තිය යුතුයි මේ වෙලාවෙ තවෝය බාරයක් හමාරක් ස්කෝලටික වහලදාමු. මේ වෙලාව හදිසියේම ඕනවුණනො තෝන වෙන්නේ දොස්තර මහත්තුරුයි නර්ස් නොනලයි. ඇත්තටම කියනවනම් අර සයිටම් කියල ප්‍රශ්නකට අවුරුද්ධක් විතරවය වෛද්‍ය විද්‍යාල වහල තිබුණනේ ඒත් ඉතිං ඉස්පිරිතාල වලට අවුලක් වනේ නෑනී අවරුද්දක්ම කෝ වෛදදි විද්‍යාල තිබුණයි අර සයිටම් සයිටම් කියකි ඔක්කොම ස්්‍රයිත ම තිබුණ. ඒමමාහසි මේ මොකද කලබලේ කලබල වෙන්න පා. දෙම උපපයෝ මේකට ඕනවට වඩා! අධ්‍යාප නැමදිතුමාට ඒ නිලධාරීන්ට ඕනවට වඩා හිස්සත්්‍ය කෙරනවද නැද්ද ඕක කරන්න ඇත් අපේ පුංචෙවුන් සූදානං කළ ූවා කියව කියෝ දඟලන් එපා. වැදගත් මොකදද පුංචකත් රැකගෙන තමනුත්්‍ර ැකිලා ජීවිත ේරගන්න පස්සෙ බැරිය සිිස්ත්ත පාසෙන්න එනිසා මේව මේ සිංහලෙන් කියන්න තේරෙන්ද. අනතුර වටහගණ්ඩ ලෝකෙ ලොක්කු රටවලුත් සැප් තැම්බර් රොක්ටෝම්බ වෙනකං ඉස්කෝල පටන් ගන්නවද නැදැකි අදහසක් නැතුති ඉන්නවා. අදහසක් කත් නෑ එමරිකාවේ කැනඩාවේ මගේ දායක වන්නේ ආන්දුරනීදී ස්කෝල නං අගෝස්තු සැත්තැම්බර් වේ මේ අපේ අපේ මිනිස්සුන්ට පුදුම තධියමක් තියෙන මේ පුංචවුන්ටි කෙල් ියෙතවාගන්න මේ ලෙඩේ සනීප කරගන්න කරුණා කරලා මේක තේරුම් ගන්න මේක තියන බරපතලකම මේ සෙල්ලන් කරන්න පුළුවන් ලෙඩක් නෙමේ. එක මතක තියාකා. මේකෙ ආර්ථිකය කුණුවෙලා ගියෝතින් රට ගොඩ එන්නෙමන. ගොඩ එන්නෙමන ලෙඩ්ඩු වැඩිවෙන්න ගත්තො ආර්ථිකය තබව කඩක් වැටෙන. මතකතියාගන්න මේක මැජික්වලින් විසුඳන්න බෑ. එක බලගතු ප්‍රශ්නයක්ය කපු යන්නෙමේ. මේක බරපතලකම තාමේරට මිනිසුන්ට තේරෙන්න කිලතම මක කියිය. එනි සාපි සංකමහත්මයා. අවසාන වසයෙන් යෝජනා කරනවා මම රජයට අධ්‍යාපන බලධාරීන්ට දෙමවුපියන්ට තවටිකකාලයක් පුංචවුන්ට එක කෙදරතියාග. මොකද පුංචියවුන් ලෙඩේ හැදිලා මුොකුත් නූනත් තරෝග වාහකයවෙඩ තියෙන ඉඩකඩ ලංකාවනම් ගොඩක් වැඩි මොකද මේ වැඩි හිටියොන්ටවත් හොඳ සෞඛ්‍ය පුරුදු නැතිකේ පුංචිවුන්ට තියද කියන්න ව. අපේ රටේ ඉස්කෝලවල ගත්තොත් මොන්න තරන් හිංසාකාරී ලෙස පොඩියවුන් කටයුතු කරනවා දැම් මේ කොරෝන මෙම බෝවෙනවකිවුන් එම් බිරිස්සාව හැදිච්ච පොඩියේක් තව දහයක විර ගාන්ඩවුන ඉඩටතිය නොගහිල්ලා. ඒ ජාතිය ළමයින් එ ස්කෝලවල හොේ ඊළඟට ඔය හිංසකනිකන් දංඟලන්න ඇති ඒම අයි්‍ය නැති පැන්න ගමන් දෙකක් අනින් නැති පොඩියවුන් හරී ඉන්සනවලට ගොදුරුවේ තත්වයත්තෙක් ස්කෝලට ගත් බයවද්දයි. මට කොරෝණ තියෙනවා කිය කහි මූුණට අල්ලල මතකතියා ගන්න මේක ලංකාව. හොද මේක ලංකාව මේක ඉන්න අයගේ තත්ත්වේ සුළුපටු නැත. සුළුපටු නැත. ඒනිසා පොඩ්ඩක් මේ රට ටිකක් නිමනකාං පුංචවුන් ටික ගෙදරතියන් අම්ම තාත්තගාව තමයි හොඳදම රැකවරණි තියෙන්නේ. එතන තියන් දරුවෝටික පරිසංකරගණ්ඩ කියලා අවසාන වසයෙන්. ඉතින් වෙවක් පෝය දවසත් උදවෙලා නේද අපිට හෙට උදෙත්ව වැඩසටහම් බොහොමයක් තියෙනො ඉතින් අම්ඹබහෝම පින්දෙන ඔබතුමල්ලට මේ ඔබලාගේ ඉදිකරපු ජාතික වේදිකාවට, නිර්මාණය කරපු අරම්භ කරපු ජාතික වේදිකාවට එහි පළමු වැඩ සටහන සඳහා පළමු පෙළගැස්ම සඳහා අපිට ආරාධනා කිරීම ගැන. මේ වැඩ සටහනටිට ආරාධනා කරපු නිෂ්පාදක ප්‍රසාා් මහත්මය තුළු සියලුම අපේ කල්්‍යාන මිත්‍ර මහත්ම මහත්මීල්ලට වගේම සංක මහත්මයා මේ වැඩ සටහන ලස්සන ඔබතුමා, පෙළ ගස්ස ගණඩුසාකරම හෙවෝ බොතුමාට වගේ අපේ මහන් මහත්මයටටත් අපේ කල්්‍යාන මිත්‍රය බොහෝම පින් දෙමින් මේ රාත්‍රයේ නිදිවරාගෙන හිටපු හැමෝටමත් සුබම සුබ පින්බර ආධ්‍යාත්මිකවත් කායිකවත්. නිදුක් නිරෝබ්ගේ වාසනාවන්ත පින්වන්ත වෙසක් මංගල්ලයක් වේවා, තෙමගුලක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මුළු ලංකා දෙරනම උතුම් සම්බුද්ධ ධර්මයෙන්ම සැනේවා සැනසේවා කියලා අවසාන වසේනුත් ප්‍රාථනා කර.